සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඕවාදීයානුසාසෙය්‍ය අසම්බාච නිවාරේ සතං ඉස්සෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝති. පින්වත්නි, මාලාවේ අදරේදී තිබෙන 64 වෙනි දේශනාව 6 වෙනි පඬිත් වර්ගයේ සඳහන් වන දෙවැනි දේශනාවයි අද ඉදිරිපත් වෙන්නේ. සඳා දාසාරත්නයන් මාතෘකා කරගත්තා. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙදා දේශනා කොට වදාළා. ඉන් අර්ථවත් වුණා. ඕවාදීයානු සාසෙය්‍ය අවවාද අනුශාසනා දීලා අසබ්බාච නිවාරේ අකුසල ධර්මයන්ගේ වළක්වන්න පුළුවන්කම තියෙනවනම් එවැනි අවවාද දෙන සත්පුත් සතන් සෝ පියෝ හෝති අසතන් හෝති අප්පියෝ. එම අවවාද කරන සත්පුරුෂය කල්යාණ මිත්‍රයන් වහන්සේ ප්‍රිය වෙන්නේ සතන් සෝ පියෝ හෝති සත්පුරුෂයන්ටම ප්‍රිය වෙනවා. අසතන් හෝති අප්පියෝ අසත්පුරුෂයාට යර අවවාද කරන කෙනා අප්‍රියයි. ඉතින් මේ දේශනාවට හේතු වුණා අස්සජි පුනබ්බසුක කියන දෙනම වහන්සේ වැඩ සිටියේ කීටාගිරි ජනපදයේ. ඒ කාලේ වැඩ හිටිය චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලාවත් සවග මහණුන් අස්සජි පුනබ්බසුක, ලෝහිත පණ්ඩුක, මෙත්තිය බුම්බජක කියලා 6 දෙනායි. ඒ 6 දෙනා වහන්සේට හිටියා එක්කෙනාට 500 ගානේ, ගෝලයෝ 3000. මෙන්න මේ අය තමයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ශික්ෂා පනවන්න ගොඩක් වෙලාවට හේතු වුණේ. එනවා හරිම අසංවර භික්ෂුන් වහන්සේලා කොටසක්. එසා නම් කරලම තිබුණා සවග මහණුන් නැත්නම් චබ්බග්ගිය භික්ෂුන් වහන්සේලා අතර උන්වහන්සේලා කීටාගිරියට බෙදිලා හිටිය දෙනම. ඒ දෙනමගේ නම තමයි අස්සජි සහ පුනබ්බ සුඛ කියන නම් දෙක දෙනමක් හිටියා. ඔවුන් උපතින් ජාති සම්පන්නයි, කියන්නේ උසස් කුලේ ඉපදිච්ච අය. ඒ ලැජ්ජාව නෑ. නිතරම කරන්න එපා. බොහෝ තමන්ගේ 500ක් පමණ පිරිවර භික්ෂුන්ා කීටාගිරිය වසමින් මල්පැල සිටවීම කරපු වැඩ ටික තියෙනවා බලා ගන්න. මල්පැල සිටවීම, පොහොර දැමීම, දිය ඉසීම, මල් නෙලීම, මල් වඩම් ගෙතීම, මඩම් ගෙවල වැසි ගැහැණුන්ට දීම. ඒ මල් වඩම්මද? මඩම් නෙවෙයි, මල් වඩම් ගෙවල වැසි, ඒ කියන්නේ ගෙවල් වල ඉන්න ගැහැණුන්ට දෙනවා මල්. එයාලම මල් වලට පොහොර දාලා, මල් ඉඳලා, වතුර දාලා, මල් නෙලලා,
මල් මාල ගොතල ඒවා ගෑනු අයට දෙනවා ගෙවල් වල ගමේ ඉන්න අයට. මොකද ඉන්දියාවේ මේ මල් දාම පැලඳීම කොණ්ඩෙ ගැසීම ගොඩක් තිබුණා මල් වැල්. උන්නා එක බඳුනේ කෑම, ඒ ස්ත්‍රීන් සමග එක බඳුනේ භාජනේ කෑම කනවා. එක තලියේ බීම, වතුර බොන්නෙත් එක භාජනේ. එක ඇඳේ නිදීම, තුරුල්ව ඉඳීම, නොකල්ලි කෑම, එක විකාලේ කැමරා අරක්කු බීම, මල්ගඳ සුවඳ විලවුන් දැරීම, උන්නා එක්ව පලසෙහි නැටීම. ඒ කියන්නේ එකම පලසෙ නටන එකට. හාමුදුරුවෝ නටනවා, ඒ උපාසකම්මලා නටලා තියෙනවා. ගී කීම, කොටු පැනීම. කොටු පැනීම කියන්නේ සෙල්ලමක් වගේ කොටු වැඳලා පනිනවා. කල්ලි ගැසීම, දන්නවද කල්ලි ගැසීම? අහලා තියෙනවද? අපි පොඩි කාලේ ගලා කෝටු පොඩි කෝටුවක් වලක් පොඩි වලක් හදලා ඒකේ තියලා විදිනවා දිගලීයකින්. ඒ විදීමට කියන කල්ලි ගැසීම කියලා. කුන්තු ගැසීම, කුන්තු ගැසීම කියන්නේ මම හිතන්නේ මේ තනික කුලින් ගිල අල්ලන එක. ආමුදුරු තමයි අල්ලන්නේ. ගෑන ළමයිට ගෙන උපාසකම් වල දුවන්න කියලා මෙයා අල්ලනවා කියලා. කොළනලා පිඹීම, මේ කොළවලින් නලා හදලා පිඹීම. යනාදී වූ නන්වැදෑරුම් අනාචාරයේදී කුල දූෂණේ හිලත් ආහාර පානෙන් ජීවිකාවක. දැන් එතන එහෙම සෙල්ලම් කරනකොට ඒකට කැමති පිරිස ඉන්නවා. එයාලා මෙයාලට දාන මාන උපස්ථාන දෙනවා. බොන්නක් දෙනවා කියලා තියෙන තාරක්කු බීමක් තිබුණා තියෙනවානේ. එතකොට ඒ බොන්නක් දෙනවා, කන්නක් දෙනවා. එතකොට මේ වෙලාවේ අර කුල දූෂණය කියන්නේ දායකයාගේ සිත අපහදවලා. ඒ කියන්නේ මනාක්‍රමයෙන් නෙවෙයි යාලා ඇසුරු කළේ. අර අපි නිතරම කියන වගේ අතේ දොරින් හිටියේ නෑ. ගිහියන් සමග ඇණී වාසය කළා. ඔවුන් සමග සැප දුක බෙදා ගන්න ගියා. ඒ නිසාම ඔවුන්ට ශ්‍රද්ධාව නැති වුණා ශාසනය කෙරෙහි. සද්ධාව නැති වුණා. ඉතින් මේ ශික්ෂාව ගරුණ කරන අලජ්ජි ලැජ්ජ නැති භික්ෂුන් වහන්සේලට තමයි මිනිස්සු කැමති. ඒ නිසා හි ඉන්න බෑ පියසීලී ශික්ෂා ගරුක ශික්ෂාවට ගරු කරන ධර්මයට ගරු කරන භික්ෂුන් වහන්සේලට ඉන්න බැරි වුණා. ඉන්න සුදුසුතනක් උනේ නැහැ. ඉතින් මේ අට කතාව රචනා කරපු ධම්මකුසල පින්වත් ස්වාමීන් වහන්සේ නැවත ලියනවා වර්තමාන්නේ ගැනත්. ඒ කියන්නේ 950 ගණන් වල වගේ වෙච්චදී අද දෙබදු පාප භික්ෂුව බොහෝය. ඒක අදටත් සාධාරණ නිසා අපි එකක් කියවනවා. ඔවුන්ගේ ගණන තදින් දියුණු වී යයි. බලයේද ප්‍රබල වේ. ඔවුහු සංඝසතු ඉඩකඩම් හා විහාරාරාමාදී මෞපිය පරපුරෙන් ලත් දායාදයන්සේ ප්‍රයෝජන ගනිති. සියල් හැරදමා ගේන්නික් මාද සංඝසතු ඉඩකඩම් මහා විහාර ආරාමාදී තමන් සතු කර ගැනීමෙහිලා විනිශ්චයශාලා කරා යන්නේ. ඒ කියන්නේ මේ දේපල වෙනුවෙන් දැන් විහාරවල අයිතිය වෙනුවෙන් සමහරට ලොකු ස්වාමීන් වහන්සේ අපවත් වුණාම ගෝලියෝ දෙන්නේ කිටියොත් නඩු පවරනවා. ඒක නඩු විසඳන්නේ සංඝාධිකරණවල නෙවෙයි අධිකරණවල, සාමාන්‍ය සිවිල් අධිකරණවලට යනවා. ඒ කියන්නේ විනිශ්චයශාලා කරා යන්නයි කියලා. එයට පටහැනි වන්නවුන්ට තලන්නට පෙළන්නට සැරසෙති. ඒ කියන්නේ අනිත් පැත්තයට ගහනවා. අනිත් ආඳුරන්ට තලනවා. ඇතැම්ම සංඝයාගෙන්ලත් නේවාසික බලය තමන් මියයන්ට ලංවත්ම තමසිත් ගත් අතවැස්සෙකුට හෝ තලන්නට මරන්නට එන අතවැස්සෙකුට හෝ ලියා තබා මියෙති. ඉන්න ගෝලයාට ලියනවා මේ සංසත් දේපල දැන් තියෙන විහාරාරාම 50 යටතේ ඒවා ඔප්පුවකින් ලියලා දෙනවා ගෝලියොන්ට. ගොඩ කර දියන්න බෑ නික්ක නැර ලියන්න. එක්ක තමන් බය කරලා ලියා ගන්නවා, නැත්තම් කැමති කෙනාට ලියනවා. ඉතින් මේ මියනවා කියලා කියන්නේ අපවත් වෙනවානේ. ඔහු වනාය අලජ්ජියෙක්, කුල දූෂකයෙක්, අව්‍යක්තයෙක්, මුග්දේක්, කලහකාරයෙක් වූයේද ඒ ගැන හිතන්නේ. එයා චණ්ඩියෙක්, ලැජ්ජ නැති කෙනෙක්, මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව නැති කරන කෙනෙක්, ධර්මයේ දන්නේ නැහැ, අව්‍යක්තයි, මුග්දයි කියන්නේ මෝඩයි, කලාකාරයෙක් කියන්නේ චාන්ඩියෙක් වලි දාන්නෙක් කියන. ඒ හාමුදුරුව ගැන කියන්නේ. ඒ ලියලා දීපු ගෝලය වගේ කෙනෙක් එක ගණන් ගන්න ලියලා දෙන බයට. මොවුන්ගේ මේ පාප ක්‍රියාද සාසන විනාශෙහි ප්‍රධාන ස්ථානයක් ගනී. මෙහිලා රජේ විසින් සම්මත නීතිය ධාර්මික නොවේ. සාසනික නොවේ. ඒ නීතිය සාසන විනාශෙහි ප්‍රධාන හේතුවකි. මේ ඉඩකඩම් පුද්ගලිකව ලියා දෙන්න පවරපු නීතියක් රජයේ තියෙනවා. ඒක සාසන විනාශයට හේතු වෙනවා කියලා පින්වත් ස්වාමීන් වහන්සේ අපට යෝජනා කරනවා. සංඝසතු වෙහෙර ආරම්භ
ආදී කිසි තැනක අද සංඝ බලය ඇතැයි කියන්නට කරුණු නැත්තේය. ඒ හැම තැනක්ම පුද්ගල බලාදී අසද් බලයෝය, කියන අසත්පුරුෂයන්ගේ පුද්ගලික අයිතියට ඒ විහාර නැත්නම් අපි කියන්නේ සිවුදිකින් වඩින මහා සංඝරුවන්ට වැඩ ඉන්න පුළුවන් කියලානේ විහාරයක. මොකද එහෙම බෑ, ඒ අයිතිකාරය විතරයි, අනිත් අයව ගන්නෙ නෑ. එයින් ලජ්ජී පියසීලි භික්ෂුන් වහන්සේ පසුබ වැඩ වෙසිති. උන්වහන්සේ වනගතව හෝ ඇංගිලා වාසය කරනවා. ඒ විහාර ආරාම වලට යන්නේ නෑ. යත් ඉන්න දෙන්නේ නැහැ කොහොමත්. එළවනවා. ශ්‍රද්ධාවත් ගෘහස්ත කුලයෝද ලජ්ජී නලජ්ජී නොදෙන ලජ්ජී නලජ්ජී කිරේ සමෝ පිටුපාති. ඒ කියන්නේ දැන් මේ ශ්‍රද්ධාව තියෙන මිනිස්සු හිතනවා අර අලජ්ජී කියලා කියන ලැජ්ජ නැති වැඩ කරපු අයනේ. ඒ නොමනා භික්ෂුන් වහන්සේලා දිහා බලලා සිල්වත් ගුණවත් සුපේශල භික්ෂූන් වැඩියත් උන්වහන්සේලාත් ඒමින් මෙම මැනලා උන්වහන්සේලාට සලකන්නේත් වඳින්නේ පුදන්නේත් නැතුව ඉන්නවලු. හෙලා දකින සියලුම භික්ෂූන් වහන්සේලා පොදු හෙලා දකිනවා. සමානව හෙලා දකිනවා. ඒ නිසා හොඳටින් අයටවත් සාසන ගුණධර්ම පුරා ගන්නට බැරි වෙලා තිබුණා කියන එක තමයි 950 ගණන් වල විතර උන්වහන්සේලා සඳහන් කරන්නේ. ස්වාමිදරුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවග භික්ෂුන් වහන්සේලාගේ මේ තොරතුරු අසා අස්සජි පුනබ්බ සුඛයන් වෙහෙරින් බැහැර කරන්නට පිරිවර සහිත වූ සරියුත් මොගලන් දෙනම කැඳවා සාරිපුත්‍රය තමුන් වහන්සේලා කීටාගිරියට ගොස් අනාචාරයේදී බැඳී සසුන නසන මහණුන් දෙනමට එසේ නොකරන්නට අවවාද දෙන්න, ඒ අවවාද යමෙක් නොපිළිගනී නම් ඔවුන් වෙහෙරින් විහාරයෙන් බැහැර කරන්නට කියලා බලය පැවරුවා. යමෙක් පිළිගනී නම් නැවත නැවතත් ඔහුට අවවාද කරන, ඒ කියන්නේ ආයති සංවරයේ පිහිටන්න අවවාද කරනවා. පිහිටියොත් අවවාද අප්‍රිය කරන්න මොඩියොම් පමණකි, නුවණැත්තෝ අවවාදයට කැමතිය. මෙසේම ඒ ඔවුන්ගේ මන වඩන්නේ තමසලා එහි ගොස් මේමා කී ලෙසින් කරන්නේ වදාරා අනුසන්දි ගලපා මේ දේශනාව කළා. ඕවාදී අනුසාසෙය අසම්බාච නිවාරේ සතං ඉසෝ පියෝ හෝති අසතං හෝති අප්පියෝති. යමෙක් අවවාද කරන්නේද, අනුශාසනා කරන්නේද, අකුසල් වලින් වළකන්නේද, එතෙම වනායේ අවවාද කරන එක්කෙනා සත්පුරුෂයන්ට ප්‍රිය වේ, අසත්පුරුෂයන්ට ප්‍රිය නොවේ කියනවා. එහෙනම් දැන් ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් අවවාද කරනවම කරන්න එපා, එහෙම කරාම සද්ධාව නැති වෙනවා එහෙම කියලා කිව්වම ඒක පිළිගන්න සන්තෝෂ වෙන්නේ සත්පුරුෂයෙක් විතරයි. අසත්පුරුෂයා ඒක පිළිගන්නේ නැහැ. ඒක ඒ අවවාදේ අප්‍රිය කරනවා. අනුශාසීය අනුශාසනා කරන්නේ අන්තේවාසික සද්දි විහාරික කියන දෙකොටසක් ඉන්නවනේ. දැන් උපාධ්‍යයන් වහන්සේගේ ගෝලයට කියන්නේ සද්දි විහාරික, ආචාර්යයන් වහන්සේ ළඟ ඉන්න ගෝලයට කියනවා අන්තේවාසික නැත්නම් අතවැසියා කියලා කියනවා. ඉතින් ඒ වගේ අයට උපන් වර දෙහිලා හොඳ නොහඳ වැඩ අවැඩ කියා පෑම අවවාද කිරීම කියලා කියනවා. අනුත්පන්න වස්තුවේවත් වරදක් කරන්නට පළමුව හිතවත්කමින් ඉදිරියේ අපර නින්දා පරිභව ලැබෙන්නට බැරි නැතයි ඉදිරි කාලය දක්වා වැඩ අවැඩ කියාදීම අනුශාසනා නමි. දැන් අවවාද කියන්නේ වරදක් වුණාට පස්සේ ඒක කියලා දෙන එකට, කරන්න එපයි කියලා. ඉදිරියේදී මෙහෙම කළොත් මෙහෙම වෙන්න පුළුවන් කියලා කලින්ම වැරද වෙන්න කලින් කියලා දෙන එකට කියන අනුශාසනා කියලා. අවවාද අනුශාසනා වචන දෙකයි. ඉදිරිහිදී කීම හෝ අවවාදයි. ඒ කියන්නේ මූණටම කියලා දෙන එක අවවාදයි කියනවා. පණිවිඩකාරයෙක් අතේ හෝ හසුනක ලියුමක හෝ කියලා යවන එක අනුශාසනා කියලා කියන්නත් පුළුවන් කියනවා. ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වරදක් වුණාට පස්සේ ඒ වරද කියා දෙන එක අවවාද කියලා කිව්වා. දෙවෙනි ක්‍රමයට කිව්වා ඉන්න තැන කියන එකට අවවාද කියලාත් කිව්වා. ඊළඟට වෙන්න කලින් ඒක මෙහෙම වේවිය කියලා කියන එකට අනුශාසනා කිව්වා. දෙවෙනි එකේ කිව්වා පණිවිඩයක් මාර්ගෙන් යවන එකට අනුශාසනා කියලා කිව්වා. එකවරක් කීම අවවාද නම් තව ක්‍රමයක් තියෙනවා. එකවරක් කීම අවවාදයි, නැවත නැවත කීම අනුශාසනා, නැවත නැවත අනුශාසනා. ඔන්නෝම අට කතාවේ තියෙනවා කියනවා. අවවාද කියන එකට අර්ථ තුනක්, අනුශාසනා කියන එකට අර්ථ තුනක්,
ඒ අවවාද කියන එකේ අර්ථ තුන නැවත කිව්වොත් අවවාද කියන එකට මෙන්න මෙහෙම අර්ථ තුනක් දැන් අපි කිව්වා. නැවත බැලුවොත් වරදක් වුණාට පස්සේ වරද નિවරදි කරන්න කියලා දෙන එක අවවාද. මූණටම කියා දෙන එකත් අවවාද. එකවරක් කීම අවවාද. වරදක් වෙන්න පෙර ඒ වරද වෙලා මෙහෙම වෙයි කියලා කියන එකට කිව්ව අනුශාසනා. ඊළඟට පණිවිඩකාරයෙක් අතේ හොලියුමකින් යවන එකටත් අනුශාසනා කියලා කිව්වා. එතකොට මේ නැවත නැවත කියන එකටත් වරදක් ගැන නැවත නැවත කියන එකටත් අනුශාසනා කියලා කිව්වා. ඔන්න කොටස් තුනකින් මේ වචන දෙක විස්තර වෙනවා. එහෙනම් පළවෙනි වචනේ අවවාද, දෙවෙනි එක අනුශාසනා. අසබ්බාච නිවාරේ අකුසල් වලින් වළකන්නේ කුසල් දහම් මේ පීඨවන්නේයි දේශනාවක සඳහන් කරනවා. අසබ්බා කියන්නේ අකුසල්. නිවාරේ වලක්වන සබ්බා කියලා කියනවා කුසල්. ඒවා පිහිටවන සමාජයට අහිත වූ සත්පුරුෂයන්ට අයත් නො වූ කායිකාදී අසත් කියා අසබ්බා යනුවෙන් ගැනේ. කායික වාචසික මානසික අකුසල් වලට කියන අසබ්බා කියලා. සතං හි සෝපියෝ හෝති. හෙතෙම සත්පුරුෂයන්ට ප්‍රිය වේ. වරද දැක වරදට අවවාද කරන අනුශාසනා කරන අකුසල් කරන්නා වූ අකුසලින් වලකා කුසල් දහම් මේ පිහිටුවන කල්යාණ මිත්‍රයන් වහන්සේව කල්යාණ මිත්‍රයාව බුද්ධාදී සත්පුරුෂයන්ට ප්‍රිය වේ. ඒ කියන්නේ බුද්ධාදී සත්පුරුෂයන් කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට, සෝවාන් සකදාගාමී අනාගාමී ආර්යයන් වහන්සේලාට, ප්‍රියශීලී සබ්‍රාහ්මචාරින් වහන්සේලාට, ඒ කියන්නේ කල්යාණ ප්‍රතජන වශයෙන් පිනට කැමති අයට ප්‍රියයි. කැමති තේනුයි පිය කියලා කියනවා. පියයි තබ්බෝ පියෝ. ප්‍රිය කියන අර්ථයෙන් ප්‍රියයි කියන්නේ අපි කැමති මනාප වගේ අර්ථයක් මෙතන එනවා. අසතං හෝති අප්පියෝ. අසත්පුරුෂයා, අසතං කියන්නේ අසත්පුරුෂයාට, අසත්පුරුෂයාට අප්පියෝ හෝති අප්‍රිය වේ. පෙර අර කලින් කිව්ව කලණ මිතුරා නැත්නම් කල්යාණ මිත්‍රයා බුද්ධාදී ආර්යයන් වහන්සේලට ප්‍රිය වෙනවා කිසිත් දහමක් නොදත් සිව්පසේ රැස් කිරීමේ බලාපොරොත්තු ඇති බඩ වියත සඳහා පැවිදි වූ අසත්පුරුෂයන්ට ප්‍රිය නොවේ. ඒ කියන්නේ දහමක් දන්නේ නැහැ ඒ ඇත්තෝ. පැවිදි වෙනවා මොකටද? චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස සිව්පසේ රැස් කරගෙන මිල මුදල් රැස් කරගෙන ජීවත් වෙනවා කියන එක අපි කියන බඩ වියතට ගන්නවා කියලා කියනවා සිංහලෙන්. අර ජීවත් වීම සඳහා පැවිදි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට කියන සත්පුරුෂයෙක් කියලා. එයාට අවවාද ප්‍රිය නැහැ. කල්ලාණ මිතුරා ප්‍රිය වෙන්නේ නැහැ කියනවා. ඒසෙමයි. වරද දක්වා වරදට අවවාදානු සාසනා කරන තැනැත්තා අඥාන වූ අසත්පුරුෂ ලෝකයාට කිසිසේත්ම ප්‍රිය නොවේ. ඒ බන්දක දුටු අසත්පුරුෂයෝතෝ අපගේ උපාධ්‍යාය නොවන්නේ ආචාර්යද නොවන්නේ එසේ ඇති කළතු අපට කුමක් නිසා අවවාදන සාසනා කරන්නේ දැයි දොඩති බණිති නින්දා කෙරෙති. යසත්පුරුෂයන්ගේ හැටි. ධර්මදේශන අවසානයේ බොහෝ දෙනා සෝවාන් ආදී ඵලයට පත් වුණා. සරියුත් මුගලන් තෙරුන් වහන්සේලා හීටාගිරියට වැඩ ඔවුන්ට අවවාද කළා. නැවත නැවත අවවාද කරන අර්ථයෙන් අනුශාසනාත් කළා. ඇතම් කෙනෙක් අවවාද අනුශාසනා පිළිගෙන එලෙසින්ම හික්මුණා. සමහර කෙනෙක් සිවුරු අතහැරලා ගියා. තව කෙනෙකුට අර පිළිගත්තු නැති අයට පබ්බාජනීය කර්මය කළා. පබ්බාජනීය කර්මය. පබ්බාජනීය කර්මය කියලා කියන්නේ පිරිසෙන් බැහැර කළා. කියන්නේ මේ හිටපු සේනාසනේ විහාරයෙන් යඬ කියන කර්මය තමයි පබ්බාජනීය කර්මය කියලා කියන්නේ. අපිට දේශනාවද පැහැදිලි සරලයි, බොහොම ගැඹුරු එකක් නෑ අද දේශනාවේ. මේකේ තියෙන අවවාද කරන වරද පෙන්වා දෙන යහපතේ යොදවන කල්යාණ මිත්‍රයා සමහරවිට ගුරුවරයා වෙන්නත් පුළුවන්. ඒක වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඒ ගුරුවරයා වැඩිහිටි අවවාද කරනකොට ධර්මයේ හික්මෙන්න කැමති සත්පුරුෂ අඩුම ධර්මයේ කල්යාණ පෘථග්ජන වෙච්ච කෙනෙක් සෝවාන් වෙලා නැහැ. නමුත් එයා නිවන් මාර්ගයට යන්න පාර හොයන කෙනෙක්. නැත්නම් ඒ පාරේ ඉස්සරහට යන්න බලන කෙනෙක්. එයා කැමති සීලයට, සමාධියට, ප්‍රඥාවට, නිවන් මාර්ග දියුණු කරන්න කැමති කෙනෙක්ට ඒක හරි ප්‍රියයි. කොච්චර දෙයක්ද අවවාද කරපු එක කියලා අර ඒ අවවාදය මේ පිළිගන්නවා.
සමහර කෙනෙක්ට අවවාද කරාට පස්සේ එයා කිපෙනවා. මම වගේ උසස් කුලයේ කෙනෙක්ට, මම වගේ උගත් කෙනෙකුට, මම වගේ වත්පොහොසත්කම් තියෙන කෙනෙකුට ඇයි මොකටද අවවාද කරන්න ආවේ අහන්නේ. ඔයා අපිට අවවාද කරන්න අපේ ගුරුවරයාද, අපේ උපාධ්‍යායද, අපේ අම්මද තාත්තද කියලා අහනවානේ. ඒ කියන්නේ කවුරු හරි හොඳ දෙයක් කොම් පිළිගන්න කැමති නැහැ. මාන්නේ නිසා, තමන්ගේ උඩඟුකම නිසා, අරගම මදි පුංචිකමක් කියලා හිතලා සමහරු තරහ ගන්නවා. තරහ අරගෙන අවවාද කරපු අයට පහර දෙන්න අවස්ථා අපි දැකලා තියෙනවා. වාණි නොනින්දා කරනවා. දැන් ඔය පාසල් ගුරුවරේ වගේ සමේ පාරේ බයිසිකල් වලින් කේක වැඩ කරනවා. ඒ කියන්නේ හිට මේට යනවා අනාරක්ෂිත ළමයි ටික, තරුණ ළමයි. හෙල්මට් දාලත් නැහැ. එහෙම කරන්න එපා කිව්වා. මොකද කරේ? ඒක පිළිගත්තේ නැහැ. බැහැලවිල්ලා හෙල්මට් වලින්ම ගැහුවා ගුරුවරයාගේ ඔළුවට. මේ ගුරුවරයා ඒ හෙල්මට් පාරවල් කාලා ඔළුව පැල්ල මැරුණා. දැන් මොකද්ද උනේ? අවවාද කරන්න ගියා අසත්පුරුෂයන්ට. අසත්පුරුෂයන්ට අවවාද කරා, තමන්ගේ මරණය සිද්ධ වුණා. ඒ නිසා දැන් අද කාලේ අවවාද කරනකොට හරි පරිස්සමෙන් සමහර අය කියන, අනේ අපි නම් කාටවත් මුකුත් කියන්නේ නැහැ, අපි අපේ පාඩුවේ ඉන්නවා, අපේ වැඩක් බලාගෙන කියලා කියන අවස්ථා එමටයි. එහෙම ගුරුවරුත් එහෙම කියන්න හේතුව මේ අත්දැකීම මං හිතන්නේ. එයත් ඒ ස්වයන්නාසලා එත්නයි වැඩි හිටියෝ ගෝලියොන්ට නැත්තම් පාසල් ශිෂ්‍යයන්ට අවවාද කිරීමේ වැලකී සිටිනවා. දැන් අලුත් නීතියක් ඇවිල්ලා තියෙනවා, සම්මත කරලා තියෙනවා. පාසල් ළමයින්ට ගහන්න බෑ ගුරුවරුන්ට. ගැහුවොත් නඩු දාන්න පුළුවන්. ගෙවල් වල ඉන්න අම්මා තාත්තා දරුවන්ට ගහන්න බෑ. ළමයට යන්න පුළුවන් උසාවි. ඔන්න නීති. ඒ වගේ මෝඩ නීති ගෙනාවට පස්සේ ළමයි හදන්න වෙන්නේ නෑ. මොකද ගුරුවරුන්ට ගහන ඊට පස්සේ ගුරුවරුන්ට ගැහුවොත් නඩු නෑනේ. ගහන. එහෙම දේවල් තියෙනවා. අපි පාසල් යන කාලෙත් ඔය උසස් පෙළ පන්ති වලට ගියාට පස්සේ සමහරව ගුරුවරුන්ට පහර දීප අවස්ථා තියෙනවා. ඔන්න බලන්න. මොකද මේ අර ගුරුවරයාගේ වටිනකම දන්නේ නැහැ. Tamanṭa taruna madi ævilla ilangata ara vidiya nohobina vidiya weda karanawa te nisa rajayen pawa anubala denawa den enan gahanna tahanan avavada karanna puluwa man hitanne tarawatu karanna ebe report walin ema issara gahanawane wevel tiyena siembala kootu tiyena idi ewa dakina kota lamai hædilla tiyena bayata hari. ඉතින් මේක එක කතන්දරේ වර්තමානයේ විසභාගීක බොහෝසෙයින්ම විස අරමුණු වැඩි, විසගතිය වැඩි සත්වයාගේ. ඒ නිසා වහා කිපෙනවා මොන හරි කියලා දුන්න ගම. ඒ නිසා අවවාද කරන්න කලින් හොඳම දේ තමයි කෙනෙක්ගේ වරදක් අපිට පේනවනම් ඒක හදන්න ඕන කියලා කරුණාව ඇති වුණොත් ඒ කරුණාසිතින් ඒ කෙනා ළඟට ගිහින් කියන්න, ඔයාගේ යම් කිසි දෙයක් මට තේරෙනවා, පේනවා, ඒක මං කියන්නද කියලා අවසර ගන්න ඉස්සෙල්ලා. එයා කෝ හා කියන්නද කියලා සාවධානව පැත්තකට ගිහිල්ලා තනිව කියන්න. සමාජය ඉස්සරහා කියන්නේ නැහැ. පිරිස් මැද්දේ ගොම දවවාද කරන හැටි විනය පිටකේ තියෙනවනේ. ඒ අවවාද කරන්න කලින් ඕකාසය ගන්න. ඕකාසය කියන්නේ අවසර ගන්න. වැඩි හිටියෙක් වේවා, බාල කෙනෙක් වේවා, තමන්ගේ ගෝලයෙක් නෙවෙයි නම් ගුරුවරයාට අවසර, ගුරුවරයා අවසර ගන්න ඕනේ නැහැ ගෝලයාගෙන්. කෙලින්ම කියන්න පුළුවන්. සමහර ගුරුවරු කෙලින්ම පාත්‍ර දෙටිය යවන ගෝලයාගේ ඔළුවටම. මොකද ඒ තරම් සැරයි සමහර ගුරුවරු ශිෂ්‍යව හදන හරියට. සැරට හදන කට්ටියක් ඉන්නවා. ඉතින් කෝටු තියන් අර පොඩි පොඩි සාන්නදලින් තැන්වල ඉතින් අපි දැකලා දෙනවා පහර දෙනවා අවශ්‍ය විදියට. මරන්න ගහනව නෙවෙයි. අර වරදින් වළක්වා ගන්න ඒ විදියට හැසිරෙනවා. නමුත් අර පිටගෙනෙකුට තමන්ගේ ගෝලියෙක් නෙවෙයි නම් ඒ වගේ අයට හරි තමන්ගේ සබ්‍රාහ්මචාරි සමාන වයස කෙනෙක්ට අවවාද කරන කියලා දෙන්න යන නමක් හරි පේන දෙන කියන්නේ වරද කියන දෙනවා නම් ඒකට අහන්න ඕනේ. මං කිව්වට කමක් නැද්ද? එයාගේ උත් කියන්න එපා, මට කියන්න එන්න එපා වගේ ලොතෝ. ආ හොඳයි හොඳයි කියලා යන්න තියෙනවා. ආ ඉතින් බලෙන් කියන්න එපා. බලෙන් කියන්න කිව්වොත් අර හෙල්මට් පාරකයා වගේ සමහර ගුටි කාලා මැරෙන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ අද දේශනාව බොහොම කෙටි දේශනාවක්. අද මම හිතනවා මේන් අපි නවතිනවා. මීට වඩා කතා කරන්න බලාපොරොත්තු නැහැ. දේශනාව සම්පූර්ණ කළ යුතු නිසා අපි මේ විදිහේ කරුණු කතා කළේ. ඒ නිසා අද දේශනාව පඬිත වර්ගයේ දෙවෙනි දේශනාවයි. අර්ථය මතක් කරගත්තොත් යම්කිසි කලන මිතුරෙක් අකුසලයෙන් වළක්වන්නට අවවාද කරද්දී ඒ අවවාදය සත්පුරුෂය කියන්නේ බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ ක්‍රමයට පවතින නිවන් මඟ දිනු කරන සතන් සත්පුරුෂයාටම ප්‍රියයි. ධර්මය නොදන්නා සිව්පසේ පිණිස පැවිද්දෙක් නම් සිව්පසේ පිණිස සහ බඩවියත පිණිස ජීවත් වෙන්න පැවිදි වෙච්ච කෙනෙක් එයාට ඒක අප්‍රියයි. එහෙනම් ලෝකේ ඉන්න අසත්පුරුෂයෝ
අසත්පුරුෂයන්ට මේ සත්පුරුෂයන්ගේ කතා බණ අවවාද ප්‍රිය වෙන්නේ නැහැ. සමහරට බණ කියනකොට කියනවා වහපන්. වහන්න ඕනේ නැහැ. ඔය බණ අපිට ඕනේ නැහැ. බණ අහන්න ඕනේ නැහැ කියලා සමහර මිනිස්සු ඉන්නවා. ගොඩාක් ලංකාවේ උපාසක නැත්තම් පිරිමි පිරිස පාර්ශවයේ බණ අහන්න කැමති නැහැ. පින්කම් වලට ගරිහා කරනවා. ගොඩාක් උපාසකම්මලා තමයි වැඩිපුරම මේ විහාරස්ථාන වලට එකතු වෙලා පින්දහම් කරන්නේ. ඉතින් ඒ ඇත්තන්ට නින්දා පහස පරිභව කරගෙන පෞරස් කරගෙන අපායට යන්න වැඩ කරගන්නවා. දෙවෙනි වකවානුවක තමයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා බොහෝම පරිස්සමෙන් කාට හරි අවවාදයක් කරන්න ගලින් දිතුම් පාරක් හිතලා එක්ක තමන් තනියෙන් ජීවත් වෙන්න කාගේවත් හොයන්නේ නැතුව ඒක තමයි හොඳම වැඩි. ගුරුවරයෙක්ට තියෙම් බෑ. ඒ නිසා උන්වහන්සලා සුදුසු පරිදි හැමදිස්සෙම නෙවෙයි සුදුසු වෙලාවේ අවවාද කරනවා ඇති. හැබැයි නිතරම කියන්න ගියාමත් ඒකත් එපා වෙන්න පුළුවන්. ඒකත් ගුරුවරු දැනගන්නත් ඕනේ. අවවාද කරන කෙනෙක් දැනගන්න පමණ දෙන අවවාද කරන්නේ නැත්නම් දවසේම අවවාද. ඊට පස්සේ කියනවා නා ගන්න වෙලාවක් නැහැ. දානේ වළඳන්න වෙලාවක් නැහැ. බත් ටිකක් කන්න වෙලාවක් නැහැ. වැසිකිළියට යන්නත් නැහැ. මොකද අපේ ගුරුවරයා අපිට අවවාදම කරනවා දවස පුරා. ඒක ගුරුවරයාත් එපා වෙනවා අවවාදෙත් එපා වෙනවා. එහෙනම් අදාළ තැනදී අවශ්‍ය වෙලාවට විතරක් අවවාද කරන අතර අවවාද ලබන කෙනා දොහොත් මුදුනේ තබා සාදු සාදු කියලා ඒ අවවාදය පිළිගැනීමයි සත්පුරුෂයන්ගේ ස්වභාවය. අපි දන්නවා රාහුල ස්වාමීන් වහන්සේ උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගිහි කල පුතා සක්විති රජ වෙන්න පින තිබුණා. අවුරුදු 7 මහණ කළා. හැමදාම උදේ මිදුල අතු ගාලා වැලි දෝතක් කරන් උඩ පතනවා. මට මේ වැලි කැට ගණනට සාරිපුත්‍රයන් වහන්සේගේ මොග්ගල්ලාණයන් වහන්සේ ප්‍රදාන මේ රහතන් වහන්සේලාගෙන් අවවාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවවාදයක් ලැබුණොත් දොහොත් මුදුනේ පිළිගන්න. කොහොමද පිළිගන්නේ කිව්වොත් මේ හොඳට මිදුල අතගාල තියෙනවා, අමදලා තියෙනවා, ඉදල් ඒ අවශ්‍ය දේවල් හොඳට තැම්පත් කරලා තියෙනවා. රාහුල සාමණේස්වරයන්ගේ පරික්ෂා කරන සමහර සාමණේස්වරයෝ ඉදල් අරගෙන අර හැමතැනම ඒ ඉරි ඇඳලා ඉදල් විසි කරලා අහනවා මේ කවුද මේ වැඩේ කරේ කියලා. කෙනෙක් කියනවා ඔය පැත්තේ රාහුල නම් ගියා. අනේ රාහුල සාමණේස්වරයෝ ඇවිල්ලා සාමණේස්වරයන්ට වැඳලා අනේ තමයි සාමණේස්වරයෝ කියලා. ආයි මිදුල අතු ගාලා ඉදල් ටික තැම්පත් කරලා උන්වහන්සේ වඩිනවා. කතාවක් නැහැ ඉතින්. අර හිතා ගන්න බෑනේ. ඒක තමයි ගුණය කියන්නේ. පින. භාග්‍යතුන් වහන්සේගේ පුතා මේ. හැබැයි උන්වහන්සේ හරීම නියතමානී. ඉතින් ශික්ෂාපදයක් පනවලා තිබුණා මහා සංඝරත්නයේ ඒ කාලේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට සාමණේර භික්ෂුන් සමග සැතපෙන්නපා කියලා එක දවසක්. ඒ ප්‍රශ්න නිසා හැම සාමණේරස්සෙක් කෙනෙක්ම රාහුලද අපිට ශික්ෂා පැනවුවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ තැනක් හොයාගන්න අපේ කුටි ඉන්න දෙන්න බෑ කියලා. ඉතින් දැන් තැනක් හොයන් යනවා යන ඔක්කොම ඉන්නේ උපසම්පදා සාමණේරසලනේ කාලේ. මුන්නහස විතරයි සාමණේර කෙනෙක් හිටියේ. ඊට නැතිමතන භාග්‍යතුන් වහන්සේගේ වච්ච කුටියට ගිහිල්ලා වැසිකිළිය සැතපුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ පාන්දර වැසිකිළියට වඩින වෙලාවේ උගුරු පාදද්දි රාහුල සාමණේරස උගුරු පෑදු අය කියලා ඇහුවා. අනේ ඉතින් සාමණේරස භාග්‍යතුන් වහන්සේ උභාසයේ පැන වූ විනය නිසා සාමණේරසල මාව තියාගන්න බැහැ කිව්ව මං ඉතින් මේ වච්ච කුටියට ආවා. ඒ වාර ඉතින් භාග්‍යතුන් වහන්සේට ධර්ම සංවේගය ඇති වුණා. සංගරත්නේ කැඳවල ප්‍රකාශ කළා සාරිපුත්‍රය බලන්න ඔබ දන්නවද රාහුල ඊරෑ පහන් කළේ කොහෙද කියලා. කවුරුත් දන්නේ නැහැ. කිව්වා මේ මගේ වැසිකිළිය කිව්වා. මගේ පුත්‍රයා වෙච්ච මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්දිද්දිත් මේ දරුවාට සලකන්නේ මෙහෙමනම් අනාගතයේ මතු කුල දරුවන්ට කෙසේ සලකයිද කියලා උන්වහන්සේ විනය නීතිය වෙනස් කළා. වෙනස් කළා කිය වදාලා දවස් දෙක තුනක් සැතපෙන්න අවසර දුන්නා. ඒක උපක්‍රම තියෙන දැන් ඔය උදේ අරුණ නගින්නේ පහමාට පහට විතරනේ. ඒ වෙලාවට දෙදෙනා වහන්සේම සතපී සිටියොත් තමයි ඒ යවත වෙනවයි කියලා කියන්නේ. ඒ නිසා පාන්දරට පෙර එක්කෝ සාමණේර භික්ෂුන් වහන්සේ නැගිටලා ඉන්නවා. වාඩි වෙලා හිටියොත් ඒත් හරි. ඔයක තේ විනය කියන ගේමයි යම් යම් පැනවීම කරන අනුප්පඤ්ඤාති වලින් ඒවා ලිහිල් කරලා දෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ හේතුවෙන් එසේ වදාලා සහ තමන්ගේ ශිෂ්‍යයන් කෙරෙහි පියසෙනෙහසින් දරුසෙනෙහසින් නැතන් දරුවෙක් ගැන තමන්ගේ දරුවාය කියලා චේතනාවෙන් ගුරුවරු කටයුතු කළ යුතු බවත් පනවල ශිෂ්‍යයන්ට තම පියසෙනෙහසින් ආචාර්යන් වහන්සේ කෙරේ උපස්ථාන කළ යුතු බව පනවා වදාලා ආචාර උපාධ්‍යවත සද්දි විහාරික අන්තේවාසික වත වත්තක් කන්දකේ විනය පිටකේ අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ කරුණු කාරණා ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ඒ නිසා ශ්‍රාවුල සායනාසේ වගේ වෙන්න ඕනේ කියලා තමයි ගොඩක් ශිෂ්‍යයොන්ට හිතන්න තියෙන්නේ.
කවුරුන් ගිහි පැවිදි ඕන කෙනෙක් එහෙම හිතන්න ඕන. අවවාද ලැබෙන තරමට හොඳයි. ඒතර හික්මෙන්න පුළුවන්. තමන්ගේ වරදක් තියෙනම් හදා ගන්න ඕන. වරදක් නැතුව හරි කිව්වොත් ආයක පිළිගෙන ඉන්නවා. හොඳයි කියලා ඉන්නවා. එකට එක කියන්නේ යන්නේ නැහැ. කරුණු කියන්නේ යන්නේ නැහැ. එහෙම ගියාම අර වැඩි හිටියන්ට අප්‍රිය වෙනවා. මොකද හේතුව? කියන දේ අහන්නේ අකීකරු එහෙමනේ කියන්නේ. අන්න ওই කාරණාව අපි සිහිපත් කරගත්තේ. එහෙනම් අද මේ දේශනාවෙන් ගතියුතුමක් තියෙනම් සිත්වලට වද්දා ගන්න. ඒ වයින් ජීවිතේ හැඩගස්වා ගන්න කියලා අපි මේ නේවාසික පැවිදි පිරිසටත් ආරාධනා කරන අතර ශ්‍රවණය කළ පින්වත් සෑම දෙනාට මේ ධර්ම ශ්‍රවණේ ප්‍රඥා පාරමිතා වේවා, අපටද ප්‍රඥා පාරමිතා වේවා. ධර්ම දේශනා කුසලය අන් අය සාදු කියලා අනුමෝදන් වෙන්නට, ධර්ම ශ්‍රවණ කුසලයත් අපි සාදරයෙන් අනුමෝදන් වෙනවා. හැම දෙනාට උතුම් නිවන පිණිස හේතු වේවා. සුවසේ සීල සමාධි ප්‍රඥා පුරමින් මේ උතුම් රහත් භූමියේ සැනසille ගෙවා ගන්නට හැම දෙනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සූපත්තේ.